ඔයා exam කරන කෙනෙක් නම් lecture වලට සම්බන්ධ වෙන කෙනෙක් නම් ඔයාලට මෙන්න මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. ඔයාට ඔයාගේ අතින් නෝට් ලියලා ලියලම කම්මැලිද? එහෙනම් ඒකට විසඳුමක් අද මේ වීඩියෝ එකෙන් මම කතා කරනවා. ඔයාට නෝට් ලියා ගන්න කම්මැලි නම් ඒ නෝට් වෙන කෙනෙක් කරහා online තාක්ෂණය ඔස්සේ ලියා ගන්න ක්‍රමයක් මම අද මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඉතින් මේ ක්‍රමය ඔස්සේ ඔයාලට ඕනම නෝට් එකක් කිසිම ප්‍රශ්න නැතුව තත්පරයක් වගේ පොඩි කාලයකදී ලියා ගන්න පුළුවන්. අබල මේ වැඩේ හරියටම කරන්නේ කොහොමද කියලා වීඩියෝ එක ඇතුළට යමු. වීඩියෝ එක ඇතුළට ගිහිල්ලා විස්තර කතා කරමු. වීඩියෝ එක යන කලින් මතක් කරන්නම් මේ වීඩියෝ එක ඔයාලට වගේම ඔයාගේ යාළුවන්ටත් වැදගත් වෙයි. ඒත් අනිවාර්යෙන් ෂබටන් එක ටච් කරලා යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. ඉස්සරහට මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් දැම channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. වීඩියෝ ඇතුළට ගිහිල්ලාම මොකක්ද මේ කියලා වැඩි විස්තර කතා කරමු. ඉතින් වීඩියෝ එක මුලදී මම ඔයාලට කිව්වා ඔයාලා ලෙක්චර් යන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයාලට නෝට්ස් ලියා ගන්න කම්මැලි නම් ඔයාලට ඔටෝම නෝට්ස් ලියා ගන්න පුළුවන් ක්‍රමයක් අද වීඩියෝ එකෙන් කතා කරනවා කියලා. දැන් අපි සූදානම් වෙන්නේ අන්න ඒ විදිහ මොකක්ද කියලා ඔයාලත් එක්ක කතා කරන්න. ඉතින් මේ වැඩේ ඔයාලට ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් එහෙම නැත්නම් PC එකෙන් කරන්න පුළුවන්. ඉතින් මේ වැඩේ කොහොමද කරන්නේ කියලා අපි කතා කරමු. ඉතින් මේ වැඩේ කරන්නේ AI bot කෙනෙක් හරහා. ඉතින් AI bot කෙනෙක් යූස් කරගෙන තමයි අපිට මේ වැඩේ කරන්න තියෙන්නේ. ඉතින් මේ වැඩේ කරන්නේ කොහොමද කියලා අපි බලමු. ඉතින් මේ වැඩේ හරිම ලේසි. ඒ නිසා ඔයාලා ට්‍රයි කරලා බලන්න. ලෙක්චර් යන කෙනෙක්ට අනිවාර්යෙන් මේක ගොඩක් වැදගත් වෙයි. ඉතින් අපි බලමු මේ වැඩේ කොහොමද කරන්නේ කියලා. ඉතින් මෙන්න මේ සයිට් එක හරහා තමයි අපිට මේ වැඩේ කරන්න තියෙන්නේ. ඉතින් මේ සයිට් එකට මුලින්ම එන්න ඕන. මේ සයිට් එකට එන ලින්ක් එක ඔයාලට ගන්න පුළුවන්. මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ කට්ටිය කමෙන්ට් කරන තැන කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කමෙන්ට් එකේ ලින්ක් එකක් දාලා තියෙනවා. අනේ ලින්ක් එක උඩ එකපාරක් ඔයාලට ටච් එකක් දෙන්න. ඊට පස්සේ වෙබ්සයිට් එකකින් ඕපන් වෙනවා. අනේ වෙබ්සයිට් එකේ මම මේ වීඩියෝ එකට දාලා තියෙන thumbnail එක ඔයාලට බලා ගන්න පුළුවන්. අනේ thumbnail එක පල්ලෙහා බලන්න වෙබ්සයිට් රෙජිස්ටර් කියලා වචනයක් තියෙනවා. අනේ උඩ එකපාරක් ටච් එකක් දෙන්න. එතකොට කෙලින්ම මේ සයිට් එකට තමයි ආව අරගෙන එන්නේ. හරි ඉතින් ඔය මේ විදිහට මේ සයිට් එකට අරන් ආවට පස්සේ සයිට් එකේ ඉන්ටර්ෆේස් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. මුලින්ම කරන්න ඕනේ මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන එක. මම දැන් කියලා දෙන්නම් මේකේ කොහොමද හරියට රෙජිස්ටර් වෙන්නේ කියලා. මෙන්න මෙතන start for free කියලා ඔප්ෂන් එකක් තියෙනවා ඔයාලට පේනවා ඇති. මෙන්න මේ කුඩ එකපාරක් ටච් එකක් දෙන්න. එතකොට මෙන්න මේ විදිහට මේ වගේ තැනකට ආව අරගෙන එනවා. මෙතනදී මෙන්න මෙතන continue with google කියන එක ටච් කරලා ඔයාගේ google account එකක් මෙතනින් select කරන්න. ඔයාගේ phone එකෙන් නම් ආ මේ වැඩේ කරන්නේ. ඔයාගේ phone එකේ තියෙන google account එකක් select කරන්න. එතකොට මෙන්න මේ විදිහට ඔටෝම මේ site එකට ඔයාව register කරගන්නවා. register කරගත්තට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි මේ site එකේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි දැන් අපි මේ සයිට් එකේ රෙජිස්ටර් වෙලා ඉවරයි. දැන් මම කියලා දෙන්න යන්නේ මම අර කියපු විදිහට කොහොමද ඔයාලා ඔටෝ නෝට් ලියාගන්නේ කියලා. හරි. අපි මුලින්ම බලමු මේක කරන්නේ කොහොමද කියලා. මෙන්න මේ සයිට් එකේ මෙතන දකුණු අත පැත්තේ ඔයාලට පෙනෙන විදිහට ට්‍රාන්ස්ලේෂන් ලැන්ග්වේජ් කියලා. ඉතින් මෙන්න මෙතන ලැන්ග්වේජ් ගත්තොත් එහෙම ලැන්ග්වේජස් ගණනාවක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉංග්‍රීසි වගේම ගොඩක් ලැන්ග්වේජස් තියෙනවා. ඉතින් ඔයාලට කැමති ලැන්ග්වේජ් එකක් ගන්න පුළුවන්. ඉතින් මෙතනදී කැමති ලැන්ග්වේජ් එකක් මුලින් තෝරගන්න. තෝරගෙන ඉවර වෙලා මෙන්න මෙතන තියෙනවා රෙකෝඩ් ඇන්ඩ් ඔඩියෝ කියලා ඔප්ෂන් එක. ඔයාලට පුළුවන් මෙන්න මෙතන රෙකෝඩ් ඇන්ඩ් ඔඩියෝ ඔප්ෂන් එකට යන්න. එතෙන්ට ගියාට පස්සේ මෙන්න මේ විදිහට අපි කියන හැම එකක්ම මෙතනදී ඔඩියෝ එක රෙකෝඩ් වෙලා මෙතනදී අපි කියන හැම දෙයක්ම දැන් මම ඉංග්‍රීසි සෙට් කරලා තියෙන නිසා ඉංග්‍රීසි වලින් ලියවෙනවා. ඔයාලට වෙනදී මම කියන හැම එකක්ම මෙතනදී ලියවෙනවා. ඉතින් මෙන්න මේ විදිහටත් ඔයාලට කැමති මොකක් හරි වචනයක් දෙබසක් නැත්නම් මොනා හරි ලියාගන්න නෝට් කරගන්න අවශ්‍ය නම් ඔයාලට මෙතනට ඇවිල්ලා මෙන්න මේ නෝට් එක කියන්න පුළුවන්. එතකොට අපි කියන වචනෙට මෙලයි නෝට් එක මේ විදිහට ලියලා දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක හරහා ඔයාලා නෝට් ලියා ගන්න තියෙන්නේ. ඉතින් මේකේ රෙකෝඩ් එක හරහා කරනවා නම් ඒ විදිහට තමයි ඔයා ඔටෝ රෙකෝඩ් කරලා ලයිව් රෙකෝඩ් කරලා කරනවා නම් ඒ විදිහට තමයි කරන්න ඕන. එහෙම නැත්නම් ඔයා කලින් රෙකෝඩ් කරපු ඔඩියෝ එකක් තියෙනවා නම් ඒ ඔඩියෝ එකත් ඔයාට නෝට් එකක් බෝඩ් කන්වර්ට් කරගන්න පුළුවන්. එහෙම කරනවා නම් මෙන්න මෙතන import file කියලා තියෙනවා. මේකට ගිහිල්ලා මෙතන select document වලින් ඔයාගේ audio file එක select කරලා දෙන්න gallery එකෙන්. දීලා ඔයාට මෙතන upload කියලා එකක් තියෙනවා. ඒක බලා ගන්න පුළුවන්. ඒක දෙන්න. ඒක දුන්නට පස්සේ මෙතන ඔටෝම ඔයා ඒ දෙන audio එකේ note එක ඔටෝම ලියවලා ඔයාට ලැබෙවි. ඒ විදිහට තමයි ඔයාට ඒක කරන්න තියෙන්නේ. ඊට අමතරව මෙන්න මෙතන තව live meeting කියලා තියෙනවා. මේකෙදී ඔයාට පුළුවන් live meeting එකක් මේකට connect කරලා ලයිව් මීටින් එකේ තියෙන හැම දෙයක්ම නෝට් එකක් විදිහට අරගන්නත් පුළුවන්. ඊට අමතරව මෙතන රෙකෝඩ් වීඩියෝ කියලා තියෙනවා. මෙතනදී වැඩ කරලා ස්ටාර්ට්
මේ වීඩියෝ එකේ තියෙන හැම නෝට් එකක්ම ඔයාට ඔටෝම ට්‍රාන්ස්ලේට් ඔප්ෂන් එක හරහා අරගන්න පුළුවන් කැමති ලැන්ග්වේජ් එකකින්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙතන තියෙන ඔප්ෂන් හතරක් දිනවා. මේ හතරෙන්ම ඔයාට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඉතින් ට්‍රයි කරලා බලන්න. ඔයාලට මේ වැඩේ ගොඩක්ම ලේසි වෙයි. මොකද නෝට්ස් ලියාගන්න ගොඩක් අපහසුයි ඉන්නවා. ලෙක්චර් යන වගේ අයට ගොඩක් වැදගත් වෙයි ඉංග්ලිෂ් ලැන්ග්වේජ් එකෙන්. ඒ වගේම තවත් ලැන්ග්වේජස් කරන අයට මේක ගොඩක් වැදගත් වෙයි. මේ AI bot හරහා ඔයාලට පුළුවන් මේක මේ විදිහට අරගන්න නෝට් එකක් විදිහට. ඉතින් මේ නෝට් එක කියවලා බලලා ඔයාලට පොඩි අඩුපාඩු ප්‍රමාණයක් තියෙනවා නම් ඒක හදාගන්න පුළුවන්. හැබැයි අපි කියන ගොඩක් දේවල් 100%ක් නිවැරදිව මෙන්න මේ AI bot හරහා ඔයාලට නෝට් පෑඩ් එකක් විදිහට ලබා ගන්න පුළුවන් නෝටිස් එකක් විදිහට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලට මෙතන මෙන්න මේ ඔප්ෂන් හරහා ඔයා කැමති ඕනම නෝට් එකක් අතින් ලියන්න නැතුව රයිට් කරගන්න තියෙන්නේ. ඉතින් ට්‍රයි කරලා බලන්න. මම හිතනවා මේක වැදගත් වෙන්නේ නැති ගොඩක් අයට. මොකද මේ වැඩේ ලේසියෙන්ම කරන්න පුළුවන් වගේම නොමිලේ කරන්න පුළුවන්. ඉතින් ගොඩක් නෝට් ලියන අයට මේක අනිවාර්යෙන් වැදගත් වෙන්නේ නැති. ඒ නිසා යාළුවත් ඒකත් ෂෙයා කරගන්න. යාටත් ගොඩක් වැදගත් වෙයි මේක. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා ට්‍රයි කරලා බලන්න මේක හරහා පොඩි හෙල්ප් එකක් ලබා ගන්න ඔයාලගේ නෝට්ස් වලට. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා යාළුවත් එක්ක ෂෙයා කරලා channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් බලන්න. මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාලා ඔයාලට පුළුවන් මගෙන් අහන්න. ඉතින් මේ වගේ දේවල් ගොඩක් channel එකේ මේ වෙද්දි කතා කරලා තියෙනවා වීඩියෝ වශයෙන්. ඒවත් බලන්න අමතක කරන්න එපා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ කා අනිවාර්යයෙන්ම ඔයාලට වැදගත් වෙන්නේ නැති වැදගත් වුණා නම් ඔයාලගේ යාළුවොත් එක්කත් අනිවාර්යයෙන්ම ෂෙයා කරගන්න. ඒ වගේම වීඩියෝ ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම අනිවාර්යයෙන් මොන හරි ප්‍රශ්නක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා ඔයාලට පුළුවන් මගෙන් අහන්න. ඉස්සරහටත් මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න. එහෙනම් තවත් දවසක අලුත් මලුත් වීඩියෝකින් හැමෝටම බලාපොරොත්තු වෙමි. මම අදිරි ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.